ආයිබුවන් කතා කරන පොත් එක්ක අපි අද දවසේදීත් කතා කරන්න සූදානම්. අපි අද දවසේ ආරාධනා කළේ කතා කරන පොත් එක්ක කතා කරන්න ප්‍රවීණ චාරූප ශිල්පියෙක් ඒ වගේම ලේඛකයෙක් විදිහට අපේ රටට ඉමහත් සේවාවක් කරපු පුද්ගලයෙකුට. ඔහු ලාල් හැගොඩ මහතා. ආයිබුවන් කියලා ඔබ පිළිගන්නවා. ආයිබුවන්. ඒ එක්කම කතා කරන්න තියෙනවා පැති කීපයක්. චාරූප කලාව පිළිබඳව අපිට ගෙන්ගෙන ගන්න තියෙන හුඟක් දේවල්. ගෙන් දැනගන්න තියෙන හුඟක් දේවල්. ඒවා කවිය පිළිබඳවත් කතා කරන්න තියෙනවා. ඒ වගේම අපි අතීතයේ ගත්තොත් එහෙම ඔහුගේ විශේෂයෙන්ම පරම්පරාවත් එක්ක ගන්නකොට මේ චාරූප ශිල්පය පිළිබඳව නම ගිය අපේ රටේ චාරූප ශිල්පීන් පිළිබඳව කතා කරනකොට අපිට අමතක කරන්න බැරි නමක් එක්ක ඈඳිලා එන පරම්පරාවක්. ඉතින් ඒ නිසා මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමති ඔබ චාරූප ශිල්පියෙක් විදිහට තමයි කවියට කලින් උපදින්නේ. එතකොට ඒ කටයුතු ඒ කාලෙදි ඒ සිද්ධ වෙන දේවල් එක්ක ඔබේ පියා බැඳිලා ඉන්නවා. අපි ඉතිහාස කතන්දරේ පොඩ්ඩක් කතා කරමු. ඔව් ඒකට දීර්ඝ කතාවක්. නමුත් කෙටියෙන් කිව්වොත් තාත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චාරූප ශිල්පියෙක්. චාරූප කාර්ය භාරවතේ ඔහු ඒ කාලෙම චාරූප ශිල්පයේ නොමිලේ ඉගෙනුවා මේ තරුණ තරුණියන්ට. ඉතින් ඒ ඉගෙනීම සමග ඉතින් මමත් පිටිපස්සෙන් හිටියා. කොහොමද මට එහෙ ඒ ඔහුගේ පන්තිවලට එන්න අවසර නැහැ. මට තිබුණේ මගේ සාමාන්‍ය පෙළ විභාය කරන්න. ඒ නිසා ඒවට එන්න එපා කියලා තිබුණේ. නමුත් ඉතින් මම ක්‍රමෙන් ඇදිලා ගියා ඒකට. හොඳයි. ඊට පස්සේ දැන් ඒ විදිහට තාත්තගේ ගුරුහරුකම් යටතේ ඒ දේවල් ටිකෙන් ටික ඉගෙන ගන්නකොට ඔබ ස්වාධීනව චාරූප ශිල්පය පිළිබඳව අපේ රටට අවශ්‍ය විදිහට අපේ රටට දායාද කරන්න ඊට පස්සේ ඔබත් සිසු පරපුරක් ඇති කරන්න එකම අපේ රටට චාරූප ශිල්පයේ පැත්ත විශාල සේවාවක් කරන්න සැදී පැහැදී ඉඳලා දැන් මේ වෙනකොට එහි උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. ඒකම මගේ තනිය ඔබ කළ සේවය පිළිබඳව බොහෝ දෙනෙක්ගේ මතකය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. දැන් ඒ ආපු ගමන ගැන අද වෙනකොට අපි චුට්ටක් කතා කරමු. ඔබ ඒ පටන් ගැනීම තාත්තගෙන් ඉගෙනගෙන ඊට පස්සේ ඔබ ක්‍රමක්‍රමයෙන් කොයි ආකාරයෙන්ද අද වෙනකන් එනකොට තව අද විතරක් නෙමේ හෙටටත් ඒ තියෙනවා ඒ සම්පත්. ඔව් තාත්තගේ දැන් අපිට මේ අපි පාසල් වැඩ කටයුතු කළ යුතු නිසා අපිට ඒවා අකපයි ඒ දවස්වල. නමුත් ගෙදර පහසුකම් තිබුණා, ඩාර්ක් රූම් එකක් තිබුණා, ලයිබ්‍රරි එකක් තිබුණා. එතකොට මම ඒවා දැඩිව ආශ්‍රය කළා. මේ එතකොට සාමාන්‍ය කෙනෙකුට නොලැබෙන වරප්‍රසාදයක් මට ලැබුණා. ඒ නිසා මම ඒක තාත්තට තියෙන ගෞරවයෙන් කියන්නේ තාත්තමට ඇත්තම ඉගෙනුවේ නැහැ. අනිත් අයට උගන්වනව අහගෙන ඉඳලා මම හොරෙන් ඉගෙන ගත්තා කිව්වොත් හරි. ඒ හොරෙන් ඉගෙන ගන්න හොඳට හිතට වදිනවනේ. ඊපස්සේ ඒක ලයිබ්‍රරි එක තිබුණා, ඩාර්ක් රූම් එක තිබුණා. ඒවම නිදහසේ පාවිච්චි කරලා තාත්තේ කැමරාව තිබුණා. ඒ කාලේ ඒ වගේ පහසුකම් සාමාන්‍යයෙන් තිබුණේ නැහැ බොහෝ දෙනෙකුට. මට ඒ වරප්‍රසාදය ලැබුණා. එහෙම මම මේ ක්‍රමයෙන් ශිල්පයට එළඹුණා. ඊට පස්සේ මම හිතූ ලෙස මම හිතන විදිහට වැඩ කරන්න පටන් ගත්තා. අර සාම්ප්‍රදායික ඉගෙනීම් වලට පිටුපාල වැඩ කරා ඉදහසේ. ඊට පස්සේ ඔහම එතකොට මගේ පළවෙනි ප්‍රදර්ශනය තිබුණා. ඒක නම් ෆ්‍රොයිඩ් ඩෝටර් කියලා. ඒකේ නිදහසේ මේ මගේ ප්‍රදර්ශනය කරා. මම මේ ප්‍රදර්ශනය තාත්තට පෙන්වුවේ ප්‍රදර්ශනය පින්තූර කලාගාරයේ එල්ලුවට පස්සේ. එතකම මම පෙන්වුවේ නෑ. ඉතින් අත සතුටු වුණා. දැන් ඊට පස්සේ දෙවෙනි ප්‍රදර්ශනය තිබ්බ ඔය අතරේ මම චාරප ශිල්පිය උගන්වන්න පටන් ගත්තා. ඉතින් බොහොම සුළු පිටසක් ශිෂ්‍යෝ ආවේ ඒ කාලේ. ඉතින් එහෙම ක්‍රමයෙන් යනවා. මම ඊට පස්සේ ඡායාරූප සම්බන්ධ ව්‍යාපාර වලත් ඉදිරිය හිටියා. පස්සේ දැන් වෙනකොට ඒවත් කොම නැති වෙලා තියෙන්නේ. මම ඉගෙනීම කටයුතු දැන් කරන්නේ. හොඳයි. දැන් ඒ කටයුතු දැන් මේ වෙනකොටත් කරමින් යනවා. අනාගතයේත් ඔබට ඔබේ ජීවිතයේ ඔබට කරන්න පුළුවන් උපරිමයේ වෙනතුරු ඔබේ කටයුතු කරනවා. ඒ අතරතුරේ අපි බලමු කවියෙක් විදිහට ලාල් හැගොඩ උපදින්නේ කොහොමද කියන එක. කවිය කියන දෙයට පණ දෙන්නේ කොහොමද ලාල් හැගොඩ මහත්මයා කියන එක පිළිබඳව අපි ඊගෙන කතා කරනවා මේ විරාමයෙන් පසුව. හොඳයි, විරාමෙන් පසුව නැවතත් කතා කරන පොත් වැඩසටහනත් සමගින් ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේදී ප්‍රවීණ චාරූප ශිල්පී ඒ වගේම ප්‍රවීණ ලේඛක ලාල් හැගොඩ මහතා සමඟ අපි කතා කරන්නේ.
ඔබතුමා කවියෙක් විදියට උපදින අවස්ථාවක් වෙනවා. ඒ කාලවකවානුව සිහිපත් කර අපේ තාත්තා චිත්‍රපට ශිල්පියෙක් වගේම කවියෙක්. ඔහු අගනුවර තරුණ කවි සමාජය කියන සමාජයේ ඔහු ලේකම්වරිය ආරම්භයේ පටන් දිගටම අපේ ගෙදර තමයි කාර්යාලය තිබුණේ. ඒ නිසා මම මට ආශ්‍රය කරන ලැබුණා ඒ කාලේ හිටපු කොළඹ විභාගයේ කවියෝ හැම කෙනෙක්ම වගේ පීබී අල්ඩිස් පෙරේරා, එච් එම් කුඩලිකම්ම, බඹරකොටුවේ සුධර්ම, කපිල සෙනරත් වගේ කවීන් ඉඳලා ගෙදර ගැවසුණා. ඒ නිසා ඔවුන්ගේ ආශ්‍රය ලැබුණා. හැබැයි මම කවියට එළඹෙනකොට මම තෝරගත්තේ ඔවුන්ගේ සඳස් කවි ආර නෙමෙයි, නිදහස් කවිය තමයි මම තෝරගත්තේ. ඒක මම තදින් කියවන්න ඇබ්බැහි වෙලා හිටියා. මහාගම සේකර මහාසේකරගේ පොත් මම කියෝල ඇති 450 වතාවක් එක පොත. ඊට පස්සේ පරාක්‍රම කුඩිතුවක් වූ මොනිකා රුවන්පත්තිරණන්ගේ පොත් තමයි මම කියෙව්වේ. මට විශාල බලපෑමක් කරේ මගේ කවියට මේ තුන් දෙනා. ඊට පස්සේ මම කවි ලිව්වා. ඒවා කිසි තැනක පළ කරේ නැහැ. ලියලා ඔහේ දාලා තියෙනක විතරයි වෙන්නේ. සමහර විට පන්තියේදී මේ මිතුරන්ට කැලෑපත්‍ර කවියෙන් තමයි ලිව්වේ. ඊට පස්සේ මම අතින් ලියවුණා කවියක්. මම නාන්ද යන ඒ හඹේ පුස්සේ දාන ඉසව්වේ තියෙන සුන්දරත්වය නිසා ඒ ගඟට බැඳලා, ගඟට මම මිනිසෙක්, ඒ ගඟක් අපේ ප්‍රේමය ඉෂ්ට කරගන්න බැහැ කියන කාරණාව ගැන මම කවියක් ලිව්වා. ඒ කවිය බොහෝ දෙනා ඒකට කැමැත්ත ප්‍රකාශ කරා. බොහෝ දෙනා ඊට පස්සේ මේවා ප්‍රකාශයටපත් නොකරන්නේ ඇයි කියලා ඔහු කතා කරන්න පටන් ගත්තා. එතකොට මම මගේ ළඟ ලියවිලා තිබිච්ච කවි ඒකට එකතු කළා. තමයි ඒ මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කියන කාව්‍ය සංග්‍රහය කරේ. සමහර කවි ඒවලේ ලියවෙච්ච දැන් පොත ප්‍රින්ට් කරන්න දීලා ඉන්නකොට ප්‍රෙස් එකේ ප්‍රූෆ් බලන අතරේ ලියපු කවිත් ඔහුගේ තියෙනවා. ඉතින් හදිස්සියේ ඔහේ ගියේ වැඩක් වෙ තියෙන්නේ. නමුත් ඔය පොතට මේ රාජ්‍ය සම්මානය ලැබුණා ඒ වසරේ කවි සංග්‍රහය විදිහට. ඉතින් එහෙම ඉබේම වෙච්ච එකක්. මම අධ්‍යයනය කරලා නැහැ, සාහිත්‍ය අධ්‍යයනය කරලා නැහැ. මම සිංහල ඉගෙනගෙන තියෙන්නේ සාමාන්‍ය පෙළට විතරයි. නිකන් ආපු හුරුවකින් තමයි ලියවිලා තියෙන්නේ. මම හිතන්නේ දැන් මේ මා මිනිසෙක් ඔබ ගඟක් නිසා කියන මේ කෘතියට 1995 රාජ්‍ය සම්මාන හම්බෙනවා. 1995ම උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මාන හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි 1995දීම ස්වාධීන සාහිත්‍ය උළෙලේ විශේෂ සහතිකයත් මේ කෘතියට හම්බෙනවා. ඒ පළවෙනියටම කරපු නිර්මාණය හරහා මම හිතන්නේ දැන් මෙවැනි ඇගයීම් වලට ලක් වෙන්න හේතුව මේ නිර්මාණය තුළ තිබුණු මම හිතන්නේ රසය එක පැත්තකින් කියනවා නම්, මොකද ඒක සමහරට ඔබට නොදැනෙන්න පුළුවන්. ඔබ ලියන්නේ නැති අනිවාර්යෙන්ම මම මගේ හිතේ තියෙන දේ ලියන්නේ නැති. ඒනි සාමාන්‍ය නිර්මාණ. ඔව් ඇත්තට මේ කාරණේ හරියටම හරි මේ කවියක් ලියනවායි කියලා අප කැප වෙලා ලියුපියව නෙමෙයි. නිකම්ම ආපු ඒවා ඒ දවස්වල මම හිතපු විදිහ තමයි තියෙන්නේ. නමුත් ඒ හිතපු විදිහේ තියෙන සාර්ථකත්වය තමයි මේ අගයලා තියෙන්නේ. ඒ එක්කම 15වක සඳ මගේ මේ කෘතිය පිළිබඳවත් මම හිතනවා අපි ඔබෙන්ම අදහස් දැනගන්නේ ඉතාමත්ම හොඳයි. මොකද මේ කාව්‍ය සංග්‍රහය 1995 තමයි පළ වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි 1996 ස්වාධීන සාහිත්‍ය උළෙලේ වර්ෂයේ කැපී පෙනෙන කාව්‍ය සංග්‍රහය ලෙසත් සම්මාන දිනාගෙන තිනවා. මම කැමතියි ඔබෙන් මේ කවි පොත ගැන පොඩි අදහසක්. අර පළමු කවි පොත පළ වෙලා ලැබුණු මේ විශාල ප්‍රතිචාරයෙන් මම උද්දීපන වැරදි වැඩක් ඉක්මනට තව පොතක් ගැහුවා. ඒ මං කියන්න ඕනේ පරාක්‍රම කොඩිතුවක් කවියා කියලා තියෙනවා. ඒ පොතේ පිටිපස්ස ගන්න කියවන්න අන්තිමට හරිය තියෙන්නේ ඒ පොත මා මුවට ලංකුට සෙබ ගත්තා කියලා. ඉතින් ඒ වාක්‍ය තමයි මාව කවියට ඇඳලා බඳලා තියාගත්තේ. හැබැයි මම ඔය පොත පළ කරන්න ඉක්මන් වුණා වැඩි කියලා හිතෙනවා. නමුත් අර ඒ වෙනකොට තව කවි දීවෙච්චව තිබුණා. ඊට පස්සේ තව අදහස් තිබුණා. ඉතින් මම ඔකත් ප්‍රකාශයට පත් කරා බොහොම ඉක්මනට ඒ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ වගේ. ඊට පස්සේ කවි පොත් ටිකක් පමා වෙලා තමයි කරේ. පරාක්‍රම කොළ කුෂූරින් මේ පොතේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම.
මා මිනිසෙක් ගඟක් නිසා කාව්‍ය සංග්‍රහයේ හැම කවක්ම අප හද සසල කරන ගුණයෙන් හැඟීම් ශක්තියකින් බුද්ධි ශක්තියකින් යුක්තයි කියන හැඟීම් මා තුළ ඇති වුණා. ඒ කවි මා හද සසල කළා. ඒ රැයෙහි මා ඒ කවි පොත මුහුණට ලංකොට සිපගත්තා. ඉතින් ඔබ එහෙම කිව්වට පරාක්‍රම කොළිතෝක ශූරීන් කියලා තියෙන්නේ මෙහෙමයි කවි පොත ලියන්න ඉක්මන් වුණා වැඩි කියලා කිව්වට මම හිතන්නේ පරාක්‍රම කොළිතෝක ශූරීන් දැකලා තියෙන්නේ දැනිලා තියෙන්නේ ඔහුට මේ කවි පොත ගැන බොහොම වෙනස් විදිහකට. හොඳයි අපි කතා කරමු. තවත් අපිට ටික වෙලාවක් තියෙනවා. අවසාන මේ මෑතකම අවසාන භාගයේදී කරපු කෘතිය තමයි ලෝකයේ එකම ආයක කියන පොත. මේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ගැන අපි කතා කරමු මේ විරාමෙන් පසුව. හොඳයි අපි කතා කරමින් ඉන්නේ කතා කරන පොත් එක්ක. අද දවසේදී ප්‍රවීණ චාරූප ශිල්පී වගේම ප්‍රවීණ ලේඛක ලාල් හැයගොඩ මහතා සමග මේ ඔහුගේ තවත් කවි පොතක්. මේ කවි පොත් මේ දේවල් සියල්ලම නිර්මාණය වෙන කාල සීමාව අඩු හෝ වැඩි හෝ, නමුත් අපේ කවිකාරයින් පමණක් නෙමේ, කවියට ආදරය කරන අය පමණක් නෙමේ, කියවන්න රසිකත්වයේ තියෙන කියවන්න කැමති බොහෝ දෙනෙක් මේ කවි පොත් ඇසුරු කළා. ඇත්තටම හැගුණ මහත්මයා මේ කවිය මේ වෙනකොට හුදකලා වෙලා කියලා ඔබ විශ්වාස කරනවද, ඔබ හිතනවද? මොකද එහෙම මතයක් තියෙනවා අපි අතරේ. ඔව්, ඉතින් මොකද මේ විශාල වාණිජ සමාජය තුළ ඉතා කුඩා පිරිසක් තමයි මේකට කැටි ගහලා ඉන්නේ. දැන් බලන්න සංගීතයේදී පියානෝවට සිද්ධ වෙලා තියෙන දේ, පියානෝව තියෙනවා. නමුත් වෙන උපකරණ ඒක අතික්‍රමණය කළ තියෙන. නමුත් පියානෝවට කැමති, පියානෝ වාදනය කරන අසල රසිකයෝ වෙනම ඉන්නවා. ඒක හුදකලාවීමක් නෙමෙයි. එය ඒකේ ආකාරය එහෙම තමයි. මොකද විශාල තොග වශයෙන් මේ රස විඳින ඒවා නෙමෙයි. හොඳයි, මේ තමයි හැගොඩ මහත්මයා කවි පොත් අතරේ අවසානයට මේ වෙනකොට ලියලා තියෙන කවි පොත. නමුත් අනාගතයේදී අපි දන්නේ තවත් ඔහු අතින් ලියවේ කවි. මෙකව මෙතනින් නවතිමි. ඉතින් දැන් මේ වගේ නමක් දැන් මේ ඔබ ඇයි මේ කවි පොතට? මං ඉතින් නවතුණා වගේ තමයි. මං හිතුණා මගේ ඒක ඒ කාර්යය දැන් අවසానයි කියලා. ඒ වගේම ඒක කවියක මේ අන්තිම පදයේත් ඒ තියෙන්නේ. හොඳයි, මම විශ්වාස කරන්නේ නැවතිලා කියලා, ඔබ නැවතිලා කියලා හිතුවට මේ තමයි ඔහු ලියපු තවත් කෘතියක්. දැන් මෑත කාලයේ අවසානයේ ලියවිලා තියෙන මේ කෘතිය ලෝකයේ එකම යායක. මේකේ විශේෂත්වයක් තියෙනවා. මම කැමති ඒක ඔබම කියනවා. මොකද මේක ඡායාරූප තියෙනවා, ඡායාරූප වලට කතන්දරයක් ඇවිල්ලා තියෙනවා. මේ කතන්දරේ සහ ඡායාරූපය අතර ලොකු අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. ස්ථිර වශයෙන්ම මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ ගෝත්‍රවාදයට විරුද්ධව මිනිසුන් අතර තියෙන ජාතිවාද, ආගම්වාද, කුලවාද, ගෝත්‍රවාදයට විරුද්ධව තමයි ඒ පොදු වචනයක් වශයෙන් තමයි මම ගෝත්‍රවාද කියලා පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ ලෝකයේ සමස්ත ලෝකයේ තුල විවිධ රටවල් වල මේ ගෝත්‍රවාදය නිසා ඇති වූ විශාල හානි, විෂමතා, කනගාටුදායක සිද්ධීන් තමයි පාදක වෙන්නේ. එතකොට නමුත් ලෝකයේ විෂමතාවයන් තියෙද්දී ඕන තරම් සමානතා තියෙනවා මිනිස්සු අතර. ඒතර මේ පොතේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒ සමානතා මොනවද කියලා. ඒතකොට අපි ඔක්කොම එකයි කියලා කියන එක තමයි ලෝකේකම යායකී කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් ඕකට පාවිච්චිලා තියෙන්නේ ලෝකේ ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් තියෙනවා මිනිස් පවුල කියලා. ඒ ලෝකේ හැම රටකින්ම වාගේ යොපු පින්තූර පාවිච්චි කරලා ඒවට ගේ කියවීම තමයි පොතේ තියෙන්නේ. ඉතින් මම කියනවා ඒක කවි කියලා. හැබැයි ගද්‍ය ආකාරයෙන් තියෙන්නේ. කෙනෙකුට ගද්‍ය වෙන්නත් පුළුවන්, පද්‍ය වෙන්නත් පුළුවන්. තම තමන්ගේ රසඥතාවය අනුව තෝර බේර ගන්න හැකියාවක් තිබෙනවා. හැබැයි ඔබ කියන විදිහට ඔබ මේ කවි තිනවා කියලා කියනවා. නමුත් අපි කතන්දරයකින් කවියක් කියවෙන්න පුළුවන්. මොකද අපි සාහිත්‍ය ගත්තාම, අපේ ඉතිහාස කතන්දරය ගත්තාම මූලාරම්භය කවියයි. එතනින් තමයි මේ සියලුම දේවල් ගොඩනැගුණායයි අපිට සිතන්නට පුළුවන්කම තියෙන්නේ, සහ ඒ සාධක තියෙන්නේ. ඉතින් අද දවසේදී අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබගේ වටිනා කාලය අපේ වැඩසටහනට මිඩංගු කළාට. අපිට තවත් දවසකදී මා කැමතියි ඔබේ තවත් නිර්මාණත් එක්ක කතා බහ කරන්න හැගුණ මහත්මිය. මොකද අපිට ඔබෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා තවමත්. ඉතින් ඒ නිසා අද දවසේ කතා පොත් වැඩසටහනෙන් අපි සමුගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ වැඩසටහනට සහභාගී වුණේ සම්බන්ධයේ ප්‍රවීණ චාරූප ශිල්පී ඒ එක්කම ප්‍රවීණ ලේඛක ලාල් හැගුණ මහතා. ඔබට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. තවත් දවසකදී අපි හමු වෙමු කතා කරන පොත් වැඩසටහනෙන්.